සරත් ෆොන්සේක මැතිතුමා අනේ මේ කතාව දැනගෙන සිටියා නම් මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගේ ලෝකේ දික්විජය කිරීමේ සිහිනේ බොද වුනේ නේරු එඩ්වින්ා පෙන් කතාව. ක්‍රිකට් උණුසුමත් එක්ක මේ දවස්වල බංගලිදේශ ගැන හැමෝම කතා වෙනවා. බංගලිදේශයේ ලෝක සිටියමට එකතුනේ නම් 1971 තරම් මෑතක. හැබැයි බංගලිදේශ නමින් රටක් ලෝක ඉතිහාසයේ බොහොම අතීතයක තිබුණා. ඒ නිසානේ අපි පුංචි කාලේ කවියක කිව්වේ ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේශේ ඔලින්ද තිබෙන්නේ බංගලිදේශේ කියලා. හැබැයි මේ වසර 4000ක් පමණ පැරණි මේ බෙංගාලේ නැත්තම් බංගලිදේශේ කියන රාජ්‍යය තාම බලවත් පැරණි ශිෂ්ටාචාරයක්. මේ බෙංගාලේ නිසා තමයි මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගේ ලෝකේ දික්විජය කිරීමේ සිහිනේ බොද වුනේ බෙංගාලියන් හමුවේ ලද පරාජය නිසා බවයි ලෝක ඉතිහාසය අපිට කියන්නේ. කොහොම නමුත් 13 වෙනි සියවසේදී මුස්ලිම් ආක්‍රමණයට ගොදුරු වෙලා බෙංගාලය දිල්ලි සුල්තානේත් පසුව මූගල් අධිරාජ්‍යයේත් කොටසක් බවට පත් වුණා. ඊට පස්සේ ඉංග්‍රීසි අධිරාජ්‍යයේ යටත්විත්වයක් බවට පත් වුණා. ඉංග්‍රීසීන් 1947 ඉන්දියාවට නිදහස ලබා දෙනකොට ඉන්දියාවේ මුස්ලිම් බෞද්ධරයක් සිටිය ප්‍රාන්ත ඉන්දියාවෙන් වෙන් කරලා පකිස්තානයේ නමින් වෙනම රටක් බිහි කරන්න තීරණය කළා. ඒ කාලේ බෙංගාලෙත් බහුතරයේ උනේ මුස්ලිම් ජනතාව. 60%ක්ම හිටියේ මුස්ලිම්වරු. එහෙමනම් බෙංගාලේ අයිති වෙන්න ඕනි පකිස්තානයට. නමුත් ඉන්දියාවේ ප්‍රධානම වරායවල දෙක එකක් වෙන කල්කටා වරාය ඉන්දියාවට අහිමි වීම ගැන හින්දු නායකයන්ට තිබුණේ ලොකු වේදනාවක්. ඒ නිසාම නේරු එඩ්වින්ා පෙන් කතාව ඒකත් වෙනම රස කතාවක්. ඉන්දියාව එවකට පාලනය කර මවුන්ට්බැටන් සාමිවරයාගේ බිරිඳ එඩ්වින්ා ආර්යාව සහ නේරු අතර තිබුණු ප්‍රේම සම්බන්ධතාව පාවිච්චි කරලා මේ අය තීරණය කරනවා කල්කටා වරාය ඉන්දියාවට අයිති වෙන ආකාරයෙන් බෙංගාලි දෙකට බෙදන්න. මොකද බෙංගාලේ බෞද්ධරේ මුස්ලිම් ජනතාව වුණාට කල්කටා වරාය ආශ්‍රිතව නගරය ආශ්‍රිතව ඒ කියන්නේ බටේර බෙංගාලේ බෞද්ධරේ හිටියේ හින්දු ජනතාව. ඒ වෙන විටත් පංජාබේ සික් බෞද්ධරේ ඉන්දියාවටත් මුස්ලිම් බෞද්ධරේ ඉන්න කොටස පකිස්තානට ලැබෙන ආකාරයෙන් පංජාබේ දෙපළු කරන්න ඉංග්‍රීසි ආණ්ඩුව ඒ වෙන විටත් තීරණය කළ තිබුණු නිසා ඒ පූර්වාදර්ශය අනුව යමින් බෙංගාලය දෙපළු කරගන්න හින්දු නායකයන් සමත් වුණා. පකිස්තානයේ බිහි කිරීමට ඈඳුණු අනිකුත් සියලුම ප්‍රාන්ත තිබ්බේ ඉන්දියාවෙන් බටහිරට වෙන්න එකට. හැබැයි මේ නැගෙනහිර බෙංගාලයේ විතරක් නැගෙනහිර පකිස්තානයේ විදියට වෙනම අනිත් කොටස් වලින් වෙන් වෙලා හුදකලාවයි තිබුණේ. ඒ නිසා අර අපි පකිස්තානයේ කොටසක් කියන හැඟීම භූගෝලීය වශයෙන් බෙංගාලයට දරුන්නේ. ඒ විතරක් නෙවෙයි මේ පකිස්තානයේ හිටියේ හම සුදු තරමක් උස ජනතාවක් බෙංගාලේ හිටියේ හම දුඹුරු හරියට අපි වගේ පෙනුම පාට ප්‍රමාණයේ තිබෙන ජනතාව. මේ පකිස්තානයේ කොටසක් නිසා මේ නැගෙනහිර පකිස්තානයේට පැමිණි ඉහළ නිලධාරීන් බහුතරය බටහිර පකිස්තානෝ වුණා. ඒ විතරක් නෙවෙයි හමුදාවේ ප්‍රධානීන් වගේම හමුදාවේ බහුතරයක් උනේ බටහිර පකිස්තානෝ. මේ නිසා හරියට මේ බෙංගාලි වරුන්ට තමන් ඇත්තටම නිදහස්ත කියන හැඟීමක් ඇති වුණා. මේක හරියට එක පාලකයෙක්ගෙන් තව පාලකයන්ට බලිහුමාරු වීම. අපේ පැත්තෙන් කියනවා නම් පෘතුගීසින් ගිහිල්ලා ලන්දේසින් ආවම අපට දැනුණ හැඟීම වගේ හැඟීමක් තමයි බෙංගාලියන්ට ඇති වුණේ. ඔවුන් තමන් නිදහස් නෑ වගේ හැඟීමක් හිත තුළ ජනිත වුණා. පකිස්තානය ගැන දැඩි අවධානයෙන් හිටිය ඉන්දියාවේ විදේශ බුද්ධ්‍යාංශය වෙන රෝ සංවිධානයේ නිර්මාතෘ වගේ මේ ප්‍රධානි ලෝකයේ බීකල කීර්තිමත්ම බුද්ධි නිලධාරියෙක් වෙන කේවුන් කාවෝට මේ බංගලියන්ගේ තියෙන අසහනය පිළිබඳ ඉව වැටුණා. ඉතින් මේ බංගලියන් අතර තමන්ගේ රට නිදහස් කරගත යුතුය අපි දැන් ඉන්නේ බටහිර පකිස්තාන වලට යටත් වෙලා කියන හැඟීම තවත් උද්දීපනය වෙන ආකාරයෙන් රෝ සංවිධානයේ කටයුතු කරලා අවසානයේ මුක්ති බාහිනී නමින් බංගලියන් තමන්ගේ රට බටහිර පකිස්තානයෙන් නිදහස් කරගන්න නිදහස් සරගලයක් මේ වෙනතට තල්ලු වුණා. ඒ වගේම රෝ සංවිධානයේ තමයි මේ බංගලියන්ට අවශ්‍ය අවි ආයුධ මුදල් වගේම හමුදා පුහුණුවක් ලබා දුන්නේ. ඔව් ඒකනම් අපිට සිහිපත් වෙනවා. මොකද රෝ සංවිධානයේ ওই විදිහටම තමයි කොටි සංවිධානයට අවි ආයුධ පුහුණුව සහ මුදල් ලබා දුන්නේ. මේ මුක්ති බාහිනී නිදහස් සටන මර්ධනය කරන්න 1971
මාර්තු මාසේ පකිස්ථාන හමුදාව දැඩි මර්ධනකාරී මෙහෙයුමක් දියත් කරනවා පකිස්ථානයට අනුව නම් මේ මෙහෙයුමේ ප්‍රතිඵලයක් විදිහට ලක්ෂ 3ක් මිය යනවා ඉන්දියාව නම් කියන්නේ නැහැ ලක්ෂ 30ක් මිය ගියා කියන්නේ මේ ප්‍රතිඵලයක් විදිහට ලක්ෂ 100කට අධික බෙන්ගාලියන් නැගෙනහිර පකිස්ථානයෙන් ඉන්දියාවට සරණාගතයන් විදිහට පැමිණෙනවා ඇත්තෙම මේක රෝ සංවිධානයේ කලින්ම බලාපොරොත්තු වූ තත්ත්වයක් ඒ නිසා ඉබ්බ දියේ දැම්මා වගේ ඉන්දිරා ගාන්ධි අගමැතිතුමිය ප්‍රකාශයක් කරනවා නැගෙනහිර පකිස්ථානයේ සිදුවෙන බංගාලි සංහාරය පිළිබඳ අපේ බටහිර බෙන්ගාලයේ ඉන්න සහෝදර ජනතාව කැළඹිලා ඉන්නේ අර තුරේ සටන් යන විට තමිල්නාඩුව කැළඹෙන ආකාරයේ තත්ත්වයක් තමයි ඒ වෙලිට බටහිර බෙන්ගාලයේ තිබුණේ ඒ වගේම සරණාගතයන් දසලක්ෂ ගණන් පැමිණීම අපේ රටේ දැවැන්ත සමාජ අර්බුදයක් ඒ නිසා අකමැත්තෙන් නමුත් අපිට මේ යුද්ධයට මැදිහත් වෙන්න සිදුවෙනවායි කියලා ඉන්දිරා ගාන්ධි මැතිණිය ප්‍රකාශ කළා ඔය අතරේ බෙන්ගාලයේ ඉන්දියානු දේශ සීමාව පැත්තේ මේ සටන්කාමීන් පුහුණු කරන කඳවුරු තිබෙනවායි කියලා ඒ කඳවුරු ඉලක්ක කරමින් කියමින් පකිස්ථානය විසින් ඉන්දියානු දේශ සීමාව ඇතුළත ගුවනින් බෝම්බ හැලීමක් සිද්ධ කළා මේක නිකන් අඬන්නේ හිටිය කෙනාගේ හැට ඇඟිල්ලෙන් යනවා වගේ තත්ත්වයක් ඒ අනුව 1971 දෙසැම්බර් මාසයේ 3 වෙනිදා ඉන්දියානු හමුදාව බංගලාදේශයේ නිදහස් අරගලයට සහාය පළ කරමින් සාමයේ මවුතු වෙලා තියෙන සමාජ කැළඹීමට පිළිතුරක් සොයමින් බෙන්ගාලයට ඇතුළු වෙනවා නැත්තම් හරිම නිවැරදිට කිව්වොත් නැගෙනහිර පකිස්ථානයට ඇතුළු වෙනවා 1971 දෙසැම්බර් මාසේ 16 වෙනිදා හරි දවස් 13ක යුද්ධයෙන් පස්සේ ඉන්දියාව සහ බංගලාදේශ නිදහස් සටන්කාමීන් ඒකාබද්ධව පකිස්ථානයේ පරාජයට පත් කරනවා ඒ අනුව පකිස්ථාන හමුදා නිලධාරීන් 93000 මේ ජයග්‍රාහී හමුදාවට යටත් වෙනවා ඒ යටත් වීම තමයි දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ලෝකේ වාර්තා වූ ඉහළම හමුදා යටත් වීම. ඒත් එක්කම නැගෙනහිර පකිස්ථානයේ ලෝක සිටියමින් අතුරුදහන් වෙලා බංගලාදේශය කියලා අලුත්ම රටක් ලෝක සිටියමට එකතු වෙනවා. බංගලාදේශයේ බිහිවීම ඉන්දියානු හමුදාවේ වගේම රෝ උත්තු සේවයේ දැවැන්තම ජයග්‍රහණය ලෙසටයි අදටත් ඔවුන් සලකන්නේ. බංගලාදේශී බිහි වුණාට පස්සේ ඒ පළමු ජනාධිපතිවරයා ෂේක් මුජිබුර් රහමන් සේ කුළුඳුල් විදේශ සංචාරයේ එන්නේ ඉන්දියාවට. ඉන්දියාවේ අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිණිය හමු වෙන අවස්ථාවේ එතන ඉන්නවා රෝ උත්තු සේවි ප්‍රධානි කේන් රාව්. ඉතින් ඉන්දිරා ගාන්ධි මැතිණිය සංවාදය ආරම්භ කළාලු ජනාධිපතිතුමනි කොහොමද දැන් බංගලාදේශ තත්ත්වය කියලා. එවිට කේන් කාව මහත්තයව පෙන්වමින් බංගලාදේශ ජනාධිපතිතුමා කියනවා අපේ රටේ තත්ත්වය නම් මටත් වඩා හොඳට දන්න පුද්ගලයෙක් මෙතන ඉන්නවා ඒ තමයි මේ කාව මහත්තයා කියලා. ඒකින් පෙන්නුම් කරන්නේ රෝස් උත්තු සේවයේ කතරම් තීරණාත්මක කාර්යභාරයක් බංගලාදේශයේ බිහි කිරීම වෙනුවෙන් ඉටු කළාද කියන එකයි. බංගලාදේශයේ බිහි කිරීමේ කතාවට ඍජුවම අදාළ නැතත් මේ කතාවත් කියන්න ඕනේ. බංගලාදේශයේ බිහි කිරීමේ තීරණාත්මක කාර්යභාරයේ ඉටු කළේ රෝස් සංවිධානයේ වුණත් රෝස් සංවිධානයේ බුද්ධිආංශ නිලධාරීන් කියන්නේ ප්‍රසිද්ධ නොවන ගෞරවයට පාත්‍ර නොවන විරුවන් පිරිසක් නේ. මේ යුද ජයග්‍රහණයේ හේතුවෙන් ඉන්දියාවේ වීරය බවට පත් වුණේ ඉන්දියාවේ ජනප්‍රියතම පුද්ගලයා බවට පත් වුණේ ඒ ඉන්දියානු හමුදාවට නායකත්වය දුන්නු ජෙනරාල් මණෙක්ෂෝ. ඇත්තම ඔහු පසුව ෆීල්ඩ් මාෂල් තනතුරට උසස් කරන යුද ජයග්‍රහණයේ වෙනුවෙන් ඔහුගේ දායකත්වයට අගය කිරීමක් විදියට. ඉතින් මණෙක්ෂෝගේ මේ ජනප්‍රියතාවය නිසා ඉන්දිරා ගාන්ධි මැතිණිය බියට පත් වුණා. බැරි වෙලාවත් මණෙක්ෂෝ විපක්ෂයේ අගමැති අපේක්ෂකයා වුණොත් ඒක මට තර්ජනයක් නේද කියලා ඉන්දිරා ගාන්ධිගේ මැතිණියට කල්පනා වුණා. ඒ නිසා ඉන්දිරා ගාන්ධි මැතිණිය සෑම් මණෙක්ෂෝ ගෙන්වලා ඔහුට කිව්වා සෑම් ඔබ දේශපාලනයට එනවනම් මම කැමති ඔබ අපේ පක්ෂයට එකතු වෙනවනම් මොකද ඔබ ඉල්ලන ඕනෑම අමාත්‍ය ධූරයක් ලබා දෙන්න මම සූදානම්. එතකොට මොකද්ද මණෙක්ෂෝ කිව්වේ මැඩම් අද මට මුළු ඉන්දියාවම එක වගේ ආදරේ. හැබැයි මම ඔබතුමියගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලුවොත් ඔබතුමියගේ පක්ෂ කට්ටිය මට ආදරේ කරාවි විපක්ෂ කට්ටිය මට පළු පැලෙන්න බණීවි මම මැරෙන තුරාවටම එක වගේ ඉන්දිය ජනතාවගේ ආදරේ විඳින්න මම කැමති. එතුමා දේශපාලනයට පැමිණීම ප්‍රතික්ෂේප කළා. සරත් ෆොන්සේකා මැතිතුමාට ආදරය කරන ගෞරවය කරන පුද්ගලෙක් විදිහට අනේ මේ කතාව එතුමා දැනගෙන සිටියා නම් කියලා මට හිතුණු වාර අනන්තයි.